नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु अकुसल वडवन कुसल पिरिहेलन दे नोपनवन निसा अपान्यत्तिको यानुवेंद मे लोके पमनक् नव किसियाम लोकेक किसियाम तनक පරාජය කරන්නට යමෙකුට සතුරන් ඉන්නවා නම් බලවත්ම සතුරන් දස දෙනා ඒ දසමාරයන් හමුවේ පරාජය නො වූ නිසා ඒ දසමරුන් පරාජය කළ නිසා අපරාජිතෝ යනුවෙන්ද එසේම වර්ණා කිරීමට ඇති කරුණු සලකා බැලුවොත් එහි ප්‍රමාණයක් නැති නිසා අපරිමාණ වන්නෝ යනුවෙන්ද හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට नमस्कार करमी नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्वहांसेगे एकसे दासे वेने दुब्बज जातक देशनाव अति कर मकराचार्य मैहं पेतं रुचति अतुत्ते लंघयित्वान पंचमी अस्मिं आहुतोति। अंदरुत्तुमनी तपट नोपिलिवान्नु अधिकव क्रियावक कलहिय मठये कारणे नुरुस्ताई सतरवेनि शास्त्रेहि नवेटि सिरुर पन्नवा पस्वेन्नेहि अविनी गियेहिय दमने करन्नट अपहासु मे दडब्बर हित සර්වාකාරයෙන් අඩුවක් නැතිව දමනය කරන්නට මඟ කියන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වූ පින්වත්නි අපි දැන් සෝදානම් වන්නේ ඒ උත්තමනීය ජාතක පුත්වහන්සේගේ ඒ ජාතක අට කතාවට අනුව ඒ උතුම් අටුවාචාරින් වහන්සේලාගේ වදනටත් අනුව ඒ දුබ්බජ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට ගාතාවහ අර්ථය දැනගත්තා වචනාර්ථ තිමසා බැලුවොත් අති කර මකරාචරියාති කියන්නේ ගුරුතුමනි අද ඔබ මේ නොකරන්න ඕන දෙයක් තමයි කළේ තමාගේ ධර්මට වැඩි දෙයක් තමයි කරේ කියන අර්ථය මයිහම් පේතන්න රුචති අතවැසියෙක් වුවත් මට මේ කර්ණ රුචි නෙමේ මන්නම් හිතන්නේ ඔබ හොඳයි කියලා ඒ නිසායි මම ඔබට फलम कोटम मे कारणे मतक्करे किल प्रकाशवेन अर्थयक् मेहि तियेन्ने चतुर्थे लंघयित्वानाति कियन्ने अडयाटि सतरक् पेन पंचमी अस्मिन् आहुतोति नुवन अत्तंगे वचन नोपिलिगेन दन् पस्वनि अडयाटियहि एमिनियहि एमिनुनेहि कियन अर्थय अडयाटियक एमिनिच्च अनुवन गुरुवरयेगेन करण प्रकाशयक् පින්වත්නි අපි හොඳින් විමසා බලමු මොකද්ද මේ සිද්ධිය කියලා මේ ජාතක දේශනාවේ නම දුබ්බජ ජාතක දේශනාව දුබ්බජ කියන්නේ දඩබ්බර අකීකර කියන අර්ථය මේ ජාතක දේශනාව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමෙහි වාසය කරන සමයේ එක්තරා අකීකර භික්ෂූන් වහන්සේ නමක් අරභයා තමයි දේශනා කළේ මේ කතා පුවත නවවැනි නිපාතයේ ගිජ්ජ ජාතකයේහි प्रकट पेनवा मेहि दक्वायति करुणिमसा बलवत् बुद्ध पियाणन् महांसे प्रकाश करनो महानेनी मे भिक्षुव दं इतरक् नवे इसरत् अके करुणा ए अके करुण कुम निसाम नुवनत्तंगे अववादे सलकन्नेतुव अडयाटि पहरिन् मरणेट पत्तुना कियला मे अतीत कथा गेन हर दक्वनवा मोकद्द ए ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජතුමා රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ අඩයටි පරණ දේ ශිල්ප දන්න කොළයක පිළිසඳගෙන වැඩිහිටපත් වෙලා බොහොම නුවණැතිවටපත් වෙලා මොහු උපාසීදී ස්වභාවයෙන් යුතුව මේ හැම කාරණා පිළිබඳව නුවණැති උපාසීදීව කටයුතු කිරීමේ හැකියාවක් ඇති බොහොම නුවණැති මානවකෙක් බවට පත් වෙලා ඒ මානවකයා एक नालू एक स्वामी पेहिमे अड़े आटी पाने सील पे अगन गाना इतिंग में विधि दिगन गन तमांगी गुरु वर्य सामग में अड़े आटी पाने सील पे प्रदर्शन कर में ए आकार जीवत्तन
පින්වත් මේ ජාතක දේශනාවේ දක්වා හැටියට මේ අඩයටි පොළවේ ඉඳලා ඒ අඩයටි උඩින් පණින ක්‍රමයක් තමයි මෙහි දක්වා තිබෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවෙහි පුහුණු වෙච්ච දෙන්නෙක් තමයි මේ බෝධිසත්වයන් වහන්සේ සහ ඒ බෝධිසත්වයන් වහන්සේගේ ගුරුතුමා. ඉතින් මේ විදිහට සිල්ප දක්වමින් හැසිරෙන මේ ගුරුවරයා සහ මේ ශිෂ්‍යයා දවසක් එක්තැනක මේ ශිල්පය දක්වන්නට ගිහිල්ලා මේ කුඩා ගම්මානයක ශිල්ප දක්වන අතරේ තමන්ගේ ගුරුතුමාට, ඒ කියන්නේ මේ බෝධිසත්ව අතවැසියා ගුරුතුමාට ලැබිච්ච ඒ සුරාව බැඩියෙන් පානය කරපේ ගුරුතුමා සුරාවලින් මත් වෙලා අද මං අඩයටි හතරක් නෙවෙයි පහක් පයින ඒක නිසා අඩයටි පහක් ඉඳන්න කියලා ඉඳලා දැන් පණින්න යනවා. ඒ වෙලාවේ මේ අතවැසි බෝධිසත්වයන් ප්‍රකාශ කරනවා, ගුරුතුමනි ඔබ ඉගෙනගෙන තියෙන්නේ අඩයටි හතරක් පයින්න, පහක් පණින්න නෙවෙයි. ඒ නිසා එකක් අයින් කරන්න. එහෙම නොකරොත් ඔබට සිද්ධ වෙයි පස්වෙනි අඩයටියේ ඇනිලා මරණයටපත් වෙන්න. ඉතින් මේ වෙලාවේ මේ ගුරුතුමත් අධික ලෙස මත්පැන් පානය කරලා ඉන්න නිසා මේ ශිෂ්‍යයාට ප්‍රකාශ කරන, ඔබ දන්නේ නැහැ මගේ තරම. ඔන්න බලාගන්න මගේ තරම කියලා මොහු පණින්න යනවා. නමුත් ශිෂ්‍යයා නවත්තන්න හදනවා. නමුත් මේ කිසිවකින් ප්‍රයෝජනයක් නැහැ. අර ගුරුවරයා අඩයටි පහ පණින්න යනවා. කොහොම හරි පින්වත්නි අඩයටි හතරයි පණින්න පුළුවන් ඉන්නේ. පස්වෙනි අඩයටියේ ඇනෙනවා. ඇනිලා මහත් වේදනාවෙන් උදුකොටපත් වෙලා වැළපෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගුරුතුමාව ඒ අඩයටියෙන් ගලවලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරන බෝධිසත්වයන් වහන්සේ ඒ සිද්ධිය අරබයා කරපු ප්‍රකාශය තමයි අපි කලින් දැනගත්තේ. නැවතත් ඒ ගාථාවේ අර්ථය සිහිට ගත්තොත්, ගුරුතුමනි ඔබට අඩයටි හතරයි පණින්න පුළුවන්, ඔබට පහක් පණින්න බෑ. ඒක නිසා අධික ක්‍රියාවක් කරන්න එපා. ඔබ ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ක්‍රියා කරන්න. මම ඒකට කැමති නෑ. ඉතින් මේ කරපු ප්‍රකාශය තමයි ඒ දක්වා තිබෙන්නේ. ඉතින් එහි ප්‍රකාශ කරනවා ඒ නිසාම තමයි ඔබ ඔය වගේ දුකකට පත් වුණේ කියලා. පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව අවසන් කරනවා පූර්වාපර සන්ධි ගලපන බුදු පියාණන් වහන්සේ. එදා ඒ අකීකරු ගුරුතුමාණන්, දැන් මේ අකීකරු භික්ෂුව වගත් එසමෙහි ඒ අකීකරු ගුරුතුමාට අවවාද නොවන ශිෂ්‍යයාණන්, දැන් මේ බුදු පාටපත් වූ මම්ම වේදයි කියලා තමයි දක්වන්නේ. අවවාදයක් දෙනකොට කවුරුන් වුණත් ඒ දෙන අවවාදයේ නොවනතිනම් පිළිගැනීමේ වටිනාකම මෙයින් හොඳාකාරවම දැක්ගන්නට පුළුවන්. ඒ වගේම හොඳ මානසික තත්ත්වයකින් ඉඳලා තමන් දන්න දෙයක් වුණත් හොඳ මානසිකත්වයකින් කරොත් තමයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණාවත් මෙයින් දැනගන්නට පුළුවන්. පුරුද්ද නිසා හරි, හැකියාව නිසා හරි, අධික විශ්වාසයට ගිහිල්ලා කටයුතු කරන්නට ගියොත් වෙන හානියත් මෙයින් මැනවින් පෙන්වා දෙනවා. මෙහි ඇති මේ සිද්ධාමිය තුළ ඇති ඒ අඩයටි මේ ආදී දේවල් දැන් නැති වුණත් ක්‍රියාවක් වශයෙන් ගත්තොත් එහෙම අනුවන ආකාරයට ඒ නොනැති අයගේ අවවාද නොපිළිගෙන ක්‍රියා කරොත් අද කල වුණත් මතු කල වුණත් අතීතයේ වුණත් ඒ තැනැත්තාට වරදෙනවා කියන එක අපි මේ ජාතක දේශනාව තුළින් ලබාගත යුතු ආදර්ශය.